සෝවාන් සකදාගාමී අරිහත් කියන සතර මඟ ඵල අදකාලේ මේ එකටම ලබනවද වෙන වෙනම නෑ මගේ ජීවිතේ මම ඒ වගේම මෙහෙම ලබලා තියෙන්නේ මගේ ජීවිතේ ඒක එකපාර ලබනවා කියන මම දන්නේ මම නම් දකින්නේ එකපාර ලබන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ දැන් ඉන්නේ කියලා බුදුරයන් වහන්සේ කාලේ වතිබ්බට නමුත් අපි මේ මොහොතේ එකින් එක එකින් එක මාර්ගය තුල තව ඉස්සරහට ගිහිල්ලා ලබන්න ඕන කියන විශ්වාසය මට නම් තියෙනවා තමා තුළින් තමා ඒවා ඉවල දැනෙන්නේ නැහැ. කවදා හරි අවසානයට ආවට පස්සේ ආ ජීවිතය ආවර්තනය කරලා බලද්දි තමයි ආ දකින්නේ මේ මේ තැන්වලදී මේ මේ දේ සිද්ධ වුණා කියන කාරණේ. ඒ ඒ මොකද අර වගේ වෙලාවකදී ආ ඒවා කෙරේ උපාදානයක් නැහැ. එයාට උනේ අවසානයට යන්නේ. එයා අරව උපාදානය කරගන්නත් අවසානයට යන්නේ බෑ. එයා අවසානයට ගිහිල්ලා තමයි කවදා හරි බැලුවොත් පස්සේ බලන්නේ. මොකද එතකන් එයාට මේවා පිළිබඳ අවස්ථාවය එතන තියෙන හේතුව ඒකයි. අරව හොය හොයා ඉන්න කියොත් කවදාකවත් අරයට අපෙන් තියන්නේ බෑ. ඒවත් අතහැරන තැන යාතෙන්ට යන්නේ කියන කාරණේ තමයි ධර්මතුලින් මම නම් දැක්කේ. අවසරයෙන් කියන්නේ අර يعني සෝවාන් වුණත් ඒ වෙච්ච ගාමේක දැනෙන්නෙත් නැහැ. ඒක දැනුණාද කියන කාරණය මම හොයලා නැහැ ස්වාමීන් වහන්සේ. මට වුණෝෂුනේ සෝවාන් කියන කාරණේ නෙමෙයි. තේරෙනවා. නමුත් දැන් අවසානයක් කරා ගිහිල්ලා ආපස්සට යද්දී මේ තැන්වලදී මේ දේ වුණේ කියන කාරණේ දැන් බලනවා. නමුත් ඒක බැලුවේ අවසානෙට ගිහිල්ලායි. එතකම් බැලුවේ නැහැ. එතකම් බලන්න ගියා නම් මට කවදාකවත් අවසානය අල්ලගන්න බැහැ. මොකද මම බලනවා මෙතන බලන්නේ නිට්ටය උදයක් නෙමෙයි අනිත්‍ය උදයක්. එනම් මේ මාර්ගඵල කියන්නේ අනිත්‍ය උදයක්. එතනත් අපිට හොයන්න දෙයක් නැහැ. එතන හොයන්න ගියොත් අපිට ඉන්හිහට යන්න බැහැ. මාර්ගඵලයට ගිය කෙනා නැවත හොයන්න යන්නේ නැහැ. ඒක යාගේ ස්වභාවයයි. ඔබ වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා නම් ඔබ වහන්සේ ආයිමත් අනාගාමි වෙන්නේ කවුදද? සකෘදාගාමි වෙන්නේ කවුදද? මම සෝවාන් ඵලයට පත් වුණාද කියලා ඔවා හොය හොයා ඉන්නේ යන්නේ නැහැ. මොකද ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය දැකලා තියෙනවා. ඒ අවබෝධය තුල ලබන්නා වූ ස්වභාවයක් ඒක.